සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලුකුමාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සිය සහාය ලබා දෙන බව දැනුම් දුන්නා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමට පිටත් යාමට පෙර කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී මෙම හමුව සිදු වුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණ්ඩ්‍රාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂා නවනන්දන මහතාද රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්සරුවේ හමු වුණා. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට නවනන්දන මහතා මෙහිදී කියා සිටියා. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රියව සම්බන්ධ වන බවයි හිටපු රාජ්‍ය මාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය කියා සිටියේ. ඇය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ බව දැනුම් දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංකර් මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සිය සහාය ලබා දෙන බව ප්‍රකාශ කළා. එක්සත් ජනතා පෙරමුණු පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි මහත්මාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වුණා. ආචාර්ය සිරිමසිරි හපුආරච්චි මහතා දේශපාලන පක්ෂ බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන ජාතික කමුතුවේ ප්‍රධාන කැඳවුම් කරුවනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දිනාකින් තුන්දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඔවුන් මේ පිළිබඳව තොරතුරු හෙළි කළා. අපේ රටේ ආදරණීය ජනතාවට මට කියන තියෙන එකක් තමයි මේ මැතිවරණදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජනාධිපති කරන්න බැරි වුණා නම් බංගලාදේශ වගේ රටක් අපිට මා සහයෙන් දකින්න පුළුවන්. මේ අද ඔබතුමලා අහපු නායකයෝගේ හිතාගත්තා නම් ඒ අය රටට ආදර තිබ්බා නම් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා. අපිට විහිළුවක් වෙලා තියෙනවා. මට කලපු දිස්ත්‍රික්කේ පරාද වෙනවා අමිරලි මහත්තයා. එයාට නැෂනලිස්ට් එක දෙනවාද කියලා තමයි පළවෙනි කොන්දේසිය. දෙවෙනි කොන්දේසිය තමයි කැබිනට් එමෙතිකොම කීයක්ද දෙන්නේ? රාජ්‍ය එමෙතිකොම කීයක්ද දෙන්නේ? අමාත්‍යංශ ඩිපාර්ට්මන්ට් කීයක් දෙන්නේ? ඒක මුදල් හම්බ කරන්න පුළුවන් අමාත්‍යංශ කෝකද අපිට ලබා දෙන්නේ කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. රට සංවර්ධන කරන්නවත් රටේ සෞඛ්‍යවත් අධ්‍යාපනවත් කවදාවත් මේ කොන්දේසිවල නැති වෙති කියලා මට කියන්න පුළුවන්. ඒ නිසා රටේ ඉන ජනතාව මුලා වෙන්නපා රවට්ටෙන්නපා. රිෂාඩ් බදියුදින් ඇමතුමා ඒ වගේ රෞෆකින් ඇමතුමා අපි කන්ඩිෂන් 10ක් අපි ඉල්ලලා තියෙන්නේ. ඒ කන්ඩිෂන් එක කවුද කරන්න පුළුවන් කියලා බලලා අපි සහයෝගය දෙනවා කියලා කියනවා. මේ ඔක්කොම බොරු කතාවයි. ජනාධිපතිතුමාගේ ටිටුට්ටයක් තියෙනවා. බොරුකු කියලා ඡන්ද ගන්න කෙනෙක් නෙවෙයි. මේගොල්ලන් කන්ඩිෂන් කියන්නේ අපිට ඇමතිකම් දෙකක් දෙන්න ඕනේ. රාජ්‍ය ඇමතිකම් එකක් දෙන්න ඕනේ. මිනිස්සු රවට්ටන්න බෑ. දැන් මිනිස්සු දැන් බුද්ධිමත්. යංස්ට්‍රේස්ලා රනිල් වික්‍රමසිංහ තමයි මේකට හරියන්න කියලා දැන් තීන්දුවක් අරගෙන ඉවරයි. ඒ වගේ මයිනොරිටිස් තීන්දුවක් අරගෙන ඉවරයි. රනිල් වික්‍රමසිංහ සීනියර් පොලිටිෂියන් නැෂනලිස්ට් එකෙන් පළවෙනි පාර එනකොට හැම පක්ෂයේ නායකතුමාලා අනිත් මන්ත්‍රීතුමාලා මිනිස්ටර්ස්ලා ඇවිල්ලා විශ් කරා. මෙයා බැලුවත්නේ මේ ලොක්කා වගේ සජිත් ප්‍රේමදාස එදා හිටියා. එදා තමයි මමත් තීන්දුවක් ගත්තේ. මේ වගේ ඇටිටියුඩ් තියෙන එක්කෙනෙක් මේ රටට හරියන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තා. දැන් අද බලන්න ඒකම වෙලා තියෙන්නේ. දැන් නාම යෝජනා බාර අරගෙන ගීලා දැන් අත දෙනවලු ජනාධිපතිතුමා මෙතුමා වෙන පැත්තේ බලලා මේ මැචියුරිටි එක බලන්න. ඒ මැචියුරිටි නැති එක්කෙනෙක්ට කොහොමද රටේ දෙන්නේ? ජනාධිපතිතුමා ගැන කියනකොට එතුමාට ලොස්ට් නැහැ. එතුමාට අවශ්‍යකුත් නැහැ. අපිට තමයි අවශ්‍ය. මේ ජනතාවට අවශ්‍යනේ. දැන් වේලුකුමාර් මන්ත්‍රීතුමා ඇවිල්ලා සපෝට් දෙනවා කියලා. ඒ වගේ නිවුස් හෙටත් එනවා. ඕම යනකොට අන්තිම මූතෙන් කඩාගෙන එන්න චාන්සස්සුත් තියෙනවා. සමහර වෙලාවට මේ රිෂාඩ් බදියුදින්ලා හකීම්ලා අපි වැරදි තීන්දුවක් ගත්තා කියලා අන්තිම මූතේ ලැජ්ජ නැතුව ස්ටේජ් වලින් උස්සන්න චාන්සුත් තියෙනවා. 2015 එක තමයි උනේ. ඒ වගේ ජනතාවේ ඉන්නවා අපේ ජනපතිමත් එක්ක. අපි 17 වෙනි දාට පස්සේ තමයි ජනතාවට අපි හරි පරිවිඩයක් දෙන්න යන්නේ. මේ මුළු මිනිසුම වෙනස් වෙනවා. මේ වෙනස් වෙනකොට මේගොල්ලෝ ආපහු පරිල පෙල්ලෙයි. අපි මේ ජනාධිපති කියන්නේ මේ පෙල්ල ගිය මිනිස්සු ආපහු මෑට ගන්න එපා. අපි ඉඳ ජනතාවත් එක්ක ජනතාව ඔබතුමත් එක්ක ඉන්නවා.